එතකොට ක්‍රියේටිවිටි සම්බන්ධයෙන් ගැටලුව මොකක්ද කොහොමද අපි අඳුරගන්නේ කෙනෙක් ඒ කියන්නේ අපි දැන් කියනවානේ පිකාසෝ හරි වැන් ගෝ හරි එහෙම ගැට වෙන් කරගන්න පුළුවන්නේ අපිට දැන් මේ ක්‍රියේෂන්ස් එනකොට කොහොමද ඩෙන්ටිෆයි කරන්නේ අපි ක්‍රියේටර් A ක්‍රියේටර් B කියලා ඒක දැන් ඉතින් දැන් මෙහෙම ඒක ටෙක්නොලොජි ඉවෝල්ව් වෙන විදිහත් එක්ක අපිට ඒක ඩෙන්ටිෆයි කරන්න අවශ්‍ය නැති වෙයි සමහර විට මං හිතන්නේ දැන් දැන් අපි අතින් ඇඳ පින්සලෙන් දැකපු එකකුයි කම්පියුටර් ජෙනරේටර් දෙකුයි දැක්කයින් පස්සේ අපි හන්නේ නෝ මේකට ෆොටෝෂොප් යූස් කරාද ඔය මේකට මීට වැඩිය හොඳ පින්සලක් යූස් කරාද කියන්නේ දැන් කාලේ තියෙන අලුත් ටූල්ස් පාවිච්චි කරා කියන එක ඒක එක ක්‍රයිම් එකක් නෙමෙයි ඒ කියන්නේ වැරද්දක් නෙමෙයි ඔයාගේ ක්‍රියේටිවිටි එකට තව දෙයක් යූස් කරා ඒකට ටූල් එකක් යූස් කරලා තින්නේ ඔව් එතකොට මං අහන්නේ මේ වගේ දැන් අපි තුමු තරග මේ දැන් අපි තුමු කම්පිටිෂන්ස් තියෙනවානේ එතකොට කම්පිටිෂන්ස් වල දැන් අපි ගත්තොත් අපි රටවල වල අපි තුමු කියන්නේ এডুকেෂන් ටයිප් කරන এডুকেෂන් ටයිප් මත් නෙවෙයි දැන් අපි තුමු ෆිල්ම් ෆෙස්ටිවල් එක කියලා ගත්තොත් එතකොට ෆිල්ම් ෆෙස්ටිවල් එකදී AI ටෙක්නොලොජි පාවිච්චි කරලා නැහැ නේද තාම හරියටම ඒ කියන්නේ නළු එළියව සම්බන්ධයෙන් ඒ කියන්නේ දැන් ඉන්න නළු එළිය ගත්ත රොබර්ට් ඩිනියෝ හරි කවුරුට ඒ වගේ නළු එළියව ඉන්නවනේ එහෙම නෙවෙයි AI ක්‍රියේටඩ් නළු එළිය හදන්න පුළුවන් අපිට ඔව් එතකොට එහෙම වුණාම කම්පිටිෂන් එකට මොකද වෙන්නේ කියලා මම ඔව් ඒක ඉතින් philosophical kind of a question ඉස්සරහට එන්න පුළුවන් නේද අනිවාර්යයෙන්ම ඒක එනවා ඒක ඉතින් දැනටමත් මේ මේ පාර මේ ඇකඩමි අවෝඩ්ස් බැලුවොත් එහෙම උතන ගොඩක් තියෙනවා fully 100% animated films වලට awards හම්බ වෙනවා ඔව් හම්බ වෙනවා ඒක ඒක normal දෙයක් වෙනවා ඒ කියන්නේ දැන් CGI computer generated graphics කියන එක නේ තිබ්බේ දැන් මේක ඇවිල්ලා AI based CGI කියන එක ආවෙන් පස්සේ මො A to Z D characters ලා ඔක්කොම සමහර විට AI වෙන පුළුවන් බත් මේක තාම create කරේ human කෙනෙක් නේ ඔව් ඔව් නේද AI කෙනෙක්ම හිතලා අද මම මෙහෙම film එකක් හදනවා කියලා හිතලා හදපු දෙයක් නෙමෙයි නේ මේකේ root එක තියෙන්නේ human කෙනෙක් human එතකොට එයා AI කෙනෙක් හිතලා film එකක් හදනවා AI කෙනෙක් හිතලා සිංහල අන්න මෙහෙමයි ඔගේ පිළිවෙත ප්‍රබන්ධ කතා තියෙනවා ඒ කියන්නේ robot කෙනෙක් ලෝකෙ පාලනය කරන්න ගන්නවා ඉතින් ඒ වගේ එහෙම ඒ පැත්තේ ඇත්තටම ඔව් ඒක හැබැයි පරණ ප්‍රශ්නයක් මම හිතන්නේ දැන් ඒකට ඒ ප්‍රශ්නේ ඉන්නේ ඔව් ඔයාගේ පැත්තෙන් අහන්න දැන් ප්‍රශ්න ටිකක් ඊට පස්සේ මාගේ පැත්තෙන් දැන් මං හිතුවා අහන්නේ මේ රැකියාව සම්බන්ධයෙන් දැන් ගොඩක් වෙලාවට කියනවා මේ chat GPT එකත් එක්ක රැකියාව සම්බන්ධයෙන් ගැටලුවක් මතුවෙන්න පුළුවන් කියලා software engineers අට එහෙම ඒ වුණාට දැන් මේ කතා බහ අතරතුරදී මට හිතුණා එහෙම වෙන එකක් නැහැ කියලා එහෙම වෙයිද ඇත්තටම රැකියාව සම්බන්ධයෙන් මෙහෙමයි මම හිතන්නේ ඉස්සල්ලාම නැති වෙන්න දැන් හිතන්න මම software engineer කෙනෙක් කියලා මාව replace කරන්නේ AI නෙමෙයි but AI පාවිච්චි කරන software engineer කෙනෙක් ඕකේ. ඒ කියන්නේ AI පාවිච්චි කරන්න පුළුවන් මම AI ගැන එච්චර අවබෝධයක් නැත්නම් ඒත් මම හොඳ software engineer කෙනෙක් කියලා හිතන්නේ. බට් කවදා හරි මගේ පුටුවේ ඇවිල්ලා ඉඳගන්නේ මට වැඩිය යන් හොඳටම AI දන්න software engineer කෙනෙක්. එහෙම නැතුව මගේ job එක දැනට දකින විදිහට එහෙම ලොකුවට මෙයා වෙන්නේ නැහැ. හැබැයි එක එක industries වලට එක එක විදිහයි. මතකද දැන් ලන්ඩන් ටැක්සිස් කියලා තිබ්බේ ඒ කියන්නේ UK වල ටැක්සි ලයිසන් එකක් ගන්නවා කියන්නේ හැම පාරක්ම හැම පොඩ්ඩක්ම ඒ කියන්නේ අවුරුදු ගාණක් ස්ටඩි කරලා හරිම අමාරු දෙයක්. එහෙම ඒ ලයිසන් එක ගන්නවා කියන්නේ බ්ලැක් ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් කියන්නේ හිතාගන්න බැරි තරම් වටින රස්සාවක් කියලා. ඉතින් ඒක මෙහෙම කරනකොට රිප්ලේස් වුණා Google Maps පාවිච්චි කරන ඒ රටට ගිය සතිය ආපු ඩ්‍රයිවර් කෙනෙක්. දාර මැප් එක අවශ්‍ය නැහැ. අන්න ඒ එක්සැම්පල් එකත් එක්ක හිතුවොත් AI ගැන ඔයාලට තේරෙනවා රිප්ලේස් උනේ ටැක්සිය නෙමෙයි. රොබෝ කෙනෙක් කැවිලා ටැක්සිය එවන්න පටන් ගත්තේ නේ. ආ. බට් ටෙක්නොලොජි යූස් කරන ඩ්‍රයිවර් කෙනෙක්. ඩ්‍රයිවර් කෙනෙක්.